මේක නම් පුදුම අහම්බයක් තමයි. එදා මම එළියට යනකොට ඔයා ඇතුළට එනවා. අද මම ඇතුළට යනකොට ඔයා එළියට යනවා. මාත්මේ හිතිතාවේ නෝනා මදමට හම්බෙයිද නැහැ කියලා. ඇයි හම්බුණත් කියන විශේෂ දෙයක් තියෙනවා. විශේෂ පණිවිඩයක් නැහැ නෝනා. හැබැයි පෙන්වන්න දෙයක් තියෙනවා. නෝනාට මතකද එදා නෝනා මාව හම්බෙලා යද්දි අන්තිමටම කියපු කතාව? කතාව නම් හරියට මතක නැහැ. ඒත් මං ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන මොනවා හරි ඇහුවා. නෝනා කිව්වා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතත් ආදරයක් තියෙන්න පුළුවන් කියලා. අන්නේ කතාව මගේ හිතට තදින්ම දැනුණා. මං දන්නේම නැතුව එදාරෑ මගේ අතින් ඒක කවියකට පෙරළුණා. නෝනා හම්බුනොත් පෙන්නනෝමයි කියලා මම මේක අරන් ආවා. ෂා. මගේ කතාවක් කවියකට නිමිත්තක් වෙච්ච එක කොච්චර එකක්ද? කෝ දෙන්න බල. අනෝ. මට එච්චර ලොකු කවිත්වයක් නැහැ. හිතට ආපු පද ටිකක් ගැලපුවා. පද හතරයි තියෙන්නේ. කවියක තියෙන්න ඕනේ කවිත්වයට වඩා අවංකකම්. ඉරක් නොමැතිව හඳක් නැගෙයි. තෙරක් නොමැතිව රලක් පැනයයි. හෙටක් නොමැතිව අදක් ගත වෙයි. කතක් නොමැතිව හෙමක් දලුලයි. ෂා. හරිම ලස්සනයි නිදර්ශ. කවියකට තියෙන්න ඕනේ අවංකකම මේ වචන ඇස්සේ තියෙනවා. මම මේ කවියට හරි කැමතියි. එකම එක වචනයක් විතරක් වෙනස් කරන්න තිබුණා නම් මම මේ කවියට තවත් කැමතියි. ඒ මොකද නෝනා? කතක් නොමැතිව පෙමක් දලුලයි කියන එකේ කත වෙනුවට වත කියලා යෙදුවනම් මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. මං එච්චර දෙයක් හිතුවේ නෑ නෝනා. මගේ හිතට ආපු විදිහට මම ලිව්වා. ඔයාගේ අකමැත්තක් නැත්තම් මම මේ කවිය මගේ ඩයරි එකේ ලියාගන්නද? නෑ නෝනා. කිසි අකමැත්තක් නැහැ. නෝනා ඔය කවිය ගන්න. එතකොට ඔයාට මට පද හතරම මතකයි. ලියපුණු මේ පද මතක තිබුණාට පහ වෙනකොට පද අමතක වෙනවා. ඒ හින්දා ගෙදර ගිය ගම මේක කොහේ හරි ලියලා තියාගන්න. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා කවි ගැන ලොකු උනන්දුවක් තියෙන. මම එයාටත් මේක පෙන්නන්න. මට වඩා හොඳ ਵਿਚාරයක් එයාගෙන් ලැබේ. ඒ ਵਿਚාරේ අකුරක් නැර මං නිදර්ශිත කියන්න. අනේ නෝනා මං ওই පද හතර ලිව්වේ එච්චර දුරදිග ගෙනියන්න නෙමෙයි. ඇයි නිදර්ශ කැමති නැද්ද ඔයාගේ කවියට හොඳ ਵਿਚාරයක් ලැබෙනවට? එහෙම අකමැත්තක් නම් නැහැ. හැබැයි එච්චර දෙයක් ලැබෙන්න තරම් ওই කවිය සුදුසුදු කියලා නම් මට තේරෙන්නේ නැහැ. නියම කවියෙක්ගේ ලක්ෂණ හැම එකක්ම මගේ ඔයා ළඟ තියෙනවා. බලමුකෝ මගේ යාළුවා කියන්නේ මොකද කියලා. Thank you නිදර්ශ. මට ගෙදර යනකම් හිතන්න දෙයක් දුන්නට. හරි හරි නෝන. මං යන්න. හරි. එතකොට චූටි පුතා අම්මත් එක්ක තාත්තලා ගෙදර යනවා. ඔව්. අම්මා ගෙනියන බඩු ටික හදාගත්ත ගමන් අපි යනවා. ඔයා ගියාම ඉතින් මට තමයි පාළු. මටත් පාළුයි කුටුමාම නැතු. මොකද කරන්නේ? ඒකට කරන්න ඕන එක අක්කා මට කිව්වා. ඒ මොකද්ද චුටි පුතේ? මං සෙන්ටර් එකේ වැඩ ඉවර වෙච්ච ගමන් කෙලින්ම අක්කා මාව ගෙනල්ල මේ දාන. එතකොට කුටුමාමට ඒ මට හවස වෙනකන් ඉන්න බලවන්නේ. හැබැයි ඉතින් හවසට එක්කගෙන යනවා ගෙදර. ඒකද යෝජනාව? ඔව්. ඒක හොඳයි නේද කුටුමා? අක්කා කිව්වා නිවාඩු දවසට අම්මටයි තාත්තටයි අපි කට්ටියටම ඇවිල්ලා අච්චිලා ගෙදර ඉන්න පුළුවන් කියලා. මං ආසයි කුටුමා මේ හැම දවසම නිවාඩු දවසක් වෙනවා නේද?
मगे आसावत एकम तमाय पुते अस्वाभाविकोयफ्रेंडिकोनी टिकाक वायसनुत मैच्योर डुनाडे पासे आ एक है ना रे चूटिया अम्मा वागे मट वायस डे गीला कसाद बांधी निकला दिखिया ने हाँ पू मैं इच्छर वायस डे अनकन्ना गिन ने पाऊँ दे मैं और यागे बॉयफ्रेंड इंडिया वेक किने दे ना तो लंका वेक किने दे हाँ इंडिया वे वाव इंडियन बॉय किने किमे यात्रा के हिंदी में देख कथा करने हिंदी नूत कथा करना इंग्रजी नूत कथा करना हाँ एक ऐन अपने तल आगे दिम खाड़े पोलिश कर करने मैं ही ने मैं इतु कोटे आ हिंदू दिन ऐता मुस्लिम द मान दानने विदर ना मुस्लिम मुस्लिम आ इके कमाक नहीं दिन ने मैं और यागे फोन ने के यागे फोटो एक आकने द अने मत पहन नानो को आगे वेला बट मे फोन के आगे फोटो एक आकने अफो मुखादा ने बॉयफ्रेंड की फोटो एक आकना दो के आओ लेने इंटरनेट तीन आने ओके इनको आप भी एफ बी सर्च के लिए बाल मट क्या नाम है एफ बी यान नो ने वहाँ गूगल के मैं नाम टाइप करा ते ना अच्छा गा मुखादा की नाम है टाइप करने को शाहरुख खान की Thank you.